අද දවසත් ඔබට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඊතාමාත ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමවන්ත දේව දරුවනේ අද දවසෙත් හිත උපදේශයෙන් ඔබේ හිතට උපදේශයක් ආශිර්වාද වචනේ ලෙස ලැබෙන්න යනවා. ආශිර්වාද වචනේ ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එළියක් වේවා. අද දවසෙත් අපි හිත උපදේශ 16 වෙනි පරිච්ඡේදයේ 8 9 යන පද දෙක බලන්නට යනවා. යුක්තිය ඇතුව බොහෝ සම්පත් වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව සුවල්පයක් හොඳය. මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගයේ යොමු කරවයි. එහෙත් ඔහුගේ පාද හසුරවන්නේ ස්වාමින් වහන්සේය. හල්ලෙලූයා. අයුක්තිය ඇතුව බොහෝ සම්පත් වලට වඩා ගොඩාක් මිනිස්යන් අද දවසේ හොඳින් නැත්තන් නරකින් බොහෝ දේවල් ලබා ගන්නට යනවා. ඕනෙම ආකාරයේ දෙයක් වෙන්නට පුළුවන්. මම මේක එක්ක හොඳින් නැත්තන් නරකින්. මේව කරලා අපි බොහෝ සම්පත් පුරවා ගන්නවාට වඩා අපි ධර්මිෂ්ඨකම ඇතුව ධර්මිෂ්ඨ යහපත් වූ සිතක් ඇතුව අපිට තියෙන ස්වල්පය හොඳය කියන බව අද දවසේ වචනේ කතා කරනවා. එහෙනම් අපි කල්පනා කරන්නට අවශ්‍යයි. අපි ඒකත් ඕනේ, මේකත් ඕනේ, අරකත් ඕනේ කියලා. ඔබත් මමත් බොහෝ සම්පත් වලට ආශා කරනවද? ඒක කොහොම හරි මම මේක කොහොම හරි කරගන්නවා. අපි සමහර වෙලාවට බලනවා වැඩක් කරගන්න බැරි වුණාම මැති ඇමතිවරුන්ට කතා කරනවා, පොලිසියට කතා කරනවා. ඊට පස්සේ ඒ අයත් එක්කලා වැරදි දේවල් වලට පෙළඹෙවෙනවා. අපි ලොකු මූලස් ස්ථානවලට කතා කරගෙන, එහෙම නැත්නම් අපි වරදේ පෙළඹෙන්නා වූ කල්ලි වලට කතා කරගෙන හොඳින් නැත්නම් නරකින් ලබා ගන්නා වූ කවර සම්පතටත් වඩා, මොකද ඒ හැම දෙයක්ම తాවකාලිකයි දරුවනේ. අපි යහපත් කම ඇතුව ස්වාමින් වහන්සේ තුල සිටමින්, උන්වහන්සේ අප තුල තබා ගනිමින්, උන්වහන්සේව නොරිදවමින් ධර්මිෂ්ඨ කම ඇතුව ඊතා සුවල්පයක් තබා ගැනීම ඊතාමත් අගනේය කියලා අද වචනේ කියනවා. මොකද මිනිස්යාගේ සිත ඔහුගේ මාර්ගයට යොමු කරත් පාද හසුරවන්නේ ස්වාමීන් වහන්සේ. ඔබේ සිත ඔබ ධර්මිෂ්ඨකම ඇතුව ඉන්නකොට ඔබේ සිත යම් යම් දේවල් වලට ගියත් ඔබගේ පාද ස්වාමීන් වහන්සේ හසුරවනවා. දරුවෝක කරන්න එපා. ඔයාට මේක හරියන්නේ නැහැ. ඔබ ධර්මිෂ්ඨකම ඇතුව ඉන්න ඔබ යහපත් පුද්ගලෙක් නම් ස්වාමින් වහන්සේගේ වචනයට සමන් දෙන කීකරු, ඒ වචනයත් එක්ක ජීවත් වෙන, අවවාද තුල ජීවත් වෙන, ආඥානපනත් තුල ජීවත් වෙන, උන්වහන්සේට ප්‍රේම කිරීම උන්වහන්සේගේ වචනේ ආඥාව පිළිපැදීමයි. උන්වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ ඔබ ඒ වචනේ ආඥාව පිළිපදින එකයි. එහෙනම් ඔබ එසේ කරන දරුවෙක් නම් ඔබගේ සිත යම් යම් අවස්ථාවන් වලදී අයුක්තිය පිටුපස බොහෝ සම්පත් වලට දුවගෙන යනකොට, ඔබගේ සිත වැරදි දෙයට යොමු වෙනකොට ස්වාමින් වහන්සේ ඔබව වළකනවා. ඔබ උන්වහන්සේව පිළිගන්න, ඔබ උන්වහන්සේත් එක්ක ජීවත් වෙන, ඔබ උන්වහන්සේගේ වචනය සමග නිතර ගනුදෙනු කරන, උන්වහන්සේගේ වචනය මගේ පාදයට පහනක්, මගේ මාවතට එළියක් කියලා සිතන මොහොතේදී ඔබගේ සිත යම් අවස්ථාවන් වලදී වෙනත් මාර්ගවලට යොමු වුණත් ඔබේ පාද ස්වාමීන් වහන්සේ හසුරවනවා. අද දවසේ මේක කරන්න එපා දරුවා. අද දවසේ මේක හොඳ නෑ කියන එක ඔබේ ආත්මයට උන්වහන්සේ කතා කරනවා. ඔබට දැනෙයි ඇතුළාන්තයෙන් යමක්, ඔබ යහපත් මාර්ගයේ ධර්මිෂ්ඨකම ඇතුව ඔබ ස්වල්ප දෙයක් බලාගෙන යන කෙනෙක් නම් ස්වාමින් වහන්සේ ඊතා අලංකාරව ආශිර්වාදමත් තැන, යහපත් තැන ඔබගේ පාද හසුරවන්ට යනවා. එවිට ඔබ අත තබන දේ දිනා ගන්නට යනවා. ඔබ පය ගසන තැන ආශිර්වාද ලබන්නට යනවා. උරුමය දිනා ගන්නට යනවා. හාලෙලූයා. එසේනම් අද දවසෙත් ඔබේ හිතට උපදේශය ස්වාමින් වහන්සේ අද දවසෙත් ආශිර්වාද වචනය තුල ඔබව බොහෝ ආශිර්වාද කරන සේක්වා. අයුක්තිය ඇතුව බොහෝ සම්පතට වැඩිය, ධර්මිෂ්ඨකම ඇතුව ඉතා ස්වල්පයක් අගනේය. හාලෙලූයා. එසේනම් දරුවනි, අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබ සැමට ජේසු පීටයි. වාසනාවන්ත සුභ දවසක් වේවා.